සුබම සුබ දිනයක් වේවා. ඉතින් ඊයේ දවසේ පැවැත්විච්ච සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර විවරණේ එක දිගට සාකච්ඡා කරගෙන ගියා. ඉතින් කොහොමත් මධ්‍යම රාත්‍රී 12 පහ වුණා අපි 12 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න ඉද්දී. මොකද වීඩියෝ එක පොඩි සංස්කරණය කිරීමක් කරනවා, ඒ වගේම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න සෑහෙන වෙලාවක් යනවා. ඉතින් කොහොම නමුත් කමන්නේ අපේ channel එකත් එකතු වෙලා ඉන්න ආදරණීය දරුවන්ට හැකීක්මනින් පිළිතුරු ලබා දෙන්නයි මේ වෙහෙස ගන්න. ඉතින් එහෙමනම් ඔන්න අද මේ ප්‍රශ්න පත්‍රයේ දෙක පත්‍රයේ අවසාන ප්‍රශ්නය ත්‍රිකෝණ සහිත ත්‍රිකෝණ චතුරස්‍ර සහිත ජ්‍යාමිතීය ගැටලුව පියවරින් පියවර විසඳන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා, අපේ channel එකේ මේ පාඩම් හොඳයි නම් like එකක් දාන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න, ඒ වගේම ඔබගේ subscribe එක අපට ඉතාම වැදගත් වෙනවා. මේක දිරිමත් කරන්න, මේ කාර්ය දිරිමත් කරන්න බොහොමම වැදගත් වෙනවා. ඉතින් ඒ ගැනත් හිතන්න කියලා කියමින් අපි යමු 12 වෙනි ගාන පියවරින් පියවර විසඳන්න. මුලින්ම කියනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය ලියන්න. ඉතින් මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය මම වචනින් කියන්නම් ලියන්න ගියොත් මගේ අකුරු හරි ලස්සන නිසා සහ වෙලාව යන නිසා. එහෙමනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට ත්‍රිකෝණයේ තවත් පාදයකට සමාන්තරව අඳිනු ලබන සරල රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වෙනවා කියලයි කියන්නේ. ඉතින් එන්න මේ කාරණාව ඔබ ලියුවනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අවශ්‍ය එතනදී දෙන ලකුණු ගාන ඔබට ලැබේවි. දැන් බලමු එහෙනම් B කොටස සාධනයක් තියෙන්නේ. මොකද D යති රූපයේ ABX ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂයේ C BC පාදයේ මධ්‍ය ලක්ෂයේ C මේ විදිහට තියෙන්නේ. CX පාදයට සමාන්තරව CX පාදයට සමාන්තරව B හරහා අඳින ලද රේඛාවට දික් කරන ලද AX, ඒ කියන්නේ මෙන්න මේ CX ට සමාන්තරයිලු B. ඊට පස්සේ මොකද්ද AX R හිදී හමු වෙනවා. හරි මෙතනදී. ඒ වගේම කියනවා CX ට සමාන්තරව A හරහා අඳින ලද රේඛාව දික්කල BX SCDI හමු වෙනවා. එහෙනම් මෙන්න මේ රේඛා තුන සමාන්තර බව හොඳට වටහා ගන්න වෙයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය ගැනත් අහලා ඉතින් එහෙමනම් මෙතනින් මොන මොනවා හරි සම්බන්ධතා ටිකක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. ප්‍රමිලා කයක D යති රූපේ උත්තරපත්‍රය පිටපත් කරගෙන තොරතුරු ඇතුළත් කරන්න. ඕන ඇතුළත් කරලා ඉවරයි. ඊළඟට අපෙන් අහනවා AX C කොහෙද ආන්නේ? AX S සමාවෙන්න AX S මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණයයි BX R. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමබව පෙන්වන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. දැන් මෙන්න මේ මෙහෙම හිතන්න. අපි රෝම ඉලක්කම් දෙක මම බොහොම අඩුවෙන් ලියන්නේ. මම ලියනවා ABS ත්‍රිකෝණයෙන්. අපිට ලියන්න පුළුවන් ABS ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය දාපුවාම මට ලිව්ව හැකි SX සමානයි කවුද? BX කියලා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. එහෙනම් මට මෙන්න මේ කොටසට මේ කොටස ලියන්න පුළුවන්. මධ්‍ය ලක්ෂ ප්‍රමේය මතක ඇතුව ලියන්න වුණ විලෝමය. විලෝමය පාවිච්චි කරලා ලිව්වේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. ඒ වගේම මට අනිත් පැත්තෙන් තර්ක කරන්න පුළුවන් මොකද්ද? ABR ත්‍රිකෝණය සලකා. ඒකෙදිත් ඔබට පේනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය මෙතෙන්ටත් අපට යොදා ගන්න හැකියාව තියෙනවා. ඒ අනුව මෙන්න මෙයා මෙයාට සමානයි කියලා ලිව්ව හැකි. ඒ කියන්නේ මොකද්ද? AX සමානයි XR. දැනට අපි ওই ටික ලියාගෙන තියාගමු. බලමු දැන් අංග සම කරන්න පුළුවන්ද කියලා. අපින් අහන්නේ AXS. AXS මෙන්න මේ ත්‍රිකෝණයයි කවුද? BXR මෙන්න මේ ත්‍රිකෝණය. ඉතින් පුතාලා දැන්මම වැඩේ හරිනේ. මේ පාදයට මේ පාදය සමානයි. මෙයාට එහෙම නැත්නම් මම ආයෙ කියන්නම්කෝ AX ට XR සමානයි. ඒ වගේම SX ට XB සමාන. ඇයි අපි උඩ ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම මට කියන්න පුළුවන් මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන. එහෙනම් පාකෝපා අවස්ථාව යටතේ පාද කෝණ පාද අවස්ථාව යටතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා ඔබට පහසුවෙන්ම පේන්න තියෙනවා. ඉතින් මම එක ලියන්න යන්නේ නැහැ. වීඩියෝ ගොඩක් දීර්ඝ වෙන නිසා සහ මට අද හරි වෙහෙසයි. දැන් මේ
පාන්දර වෙලාවක් මම මේක සාකච්ඡා කරන්න ඒ නිසා මං හිතනවා කියපු දේ පැහැදිලි ඇති. එහෙමනම් ඔන්න ඔය විදිහට ඒකට උත්තරේ ලියන්න පුළුවන්. ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න පුළුවන්. ඊළඟට කියනවා SR යාකර. එහෙනම් යාකරමු. SR මෙන්න මේ විදිහට යා කරලා ඔයාලගෙන් අහනවා SR සමානයි AB බව පෙන්වන්න. SR සමානයි AB බව. දැන් එතනදී අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණ දෙක මේ ත්‍රිකෝණ ගන්න. මොකද්ද? රෝමීලාකන් තුන මං චුට්ටක් පැහැදිලි වෙන්න ලියන්නම්. SXR ත්‍රිකෝණය ක්‍රමා කවුද? AXB ත්‍රිකෝණය ගත්තහම මට ලියන්න පුළුවන් මොකද්ද? SX සමානයි XB ඉහත සාධිතයි. ඒ වගේම ඔයාලට ලියන්න පුළුවන් කවුද? XR සමානයි කවුද? XA ඒකත් ඉහත සාධිතයි. ඒ කරලා ඔයගොල්ලන්ට තර්ක කරන්න පුළුවන් මේක සරල රේඛා දෙකක් නිඡේදනය වෙලා තියෙන්නේ මෙන්න මේ කෝණයට. මම වෙන වර්ණයකින් කියන්නම්. මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. එහෙනම් ඒ ත්‍රිකෝණ දෙකත් අංග සම කරගන්න පුළුවන්. මොකක්ද අවස්ථාව? පාද කෝණ පාද අවස්ථාව යටතේ. මම මේක ලියන්නම්. SXR කෝණය සමාන වෙනවා AXB කෝණයට. එහෙනම් මට මේ ත්‍රිකෝණ දෙක අංග සම කර හැකි ආයත් පා කෝපා කියන අවස්ථාව යටතේ. මම හිතනවා පැහැදිලි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි නම් ඉතින් ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වන නිසා මට කිව්ව හැකි මොකද්ද? SR සමානයි AB. SR සමානයි AB කියලා ඔප්පු කරගන්න පුළුවන්. SR සමානයි AB අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග කියලා ලියන්න පුළුවන්. ඔන්න දැන් ඒ ත්‍රිකෝණ ටිකත් අංග සම කරලා ඉවරයි. මං හිතන්නේ ඔබට මං කියන කාරණා පැහැදිලි ඇති. මං ලියන එක නම් පැහැදිලිව ලියන්නේ නැහැ. ඊළඟට කියනවා ABRS ත්‍රිකෝණෙහි මෙන්න මේ කියන ABRS කියන එකනාගේ වර්ගඵලය ACX ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් 8 ගුණයක්. ACX ඔබ බලන්න ACX right. මම මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කැපිටල් A කියලා හිතන්න. එයාගේ වර්ගඵලය කැපිටල් A නම් ඔබට තේරෙනවා මෙන්න මෙතන සමාන මේ AXC කියන ත්‍රිකෝණයේ වර්ගඵලයයි XCB කියන ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන විය යුතු වෙනවා. ඇයි? සමාන ආධාරක එකම සරල රේඛාවක් මත තියෙන්නේ එකම උච්චය. ඒ කියන්නේ මෙයාගේ ආධාරකය සහ ලම්බූස සමානයි. එහෙනම් මෙයාගේ වර්ගඵලයත් සමානයි. එහෙනම් මේ AXC කියන එකනාගේ වර්ගඵලය A නම් XCB කියන එකනාගේ වර්ගඵලයත් A. ඉතින් දැන් ටිකකට මේකට මොහොතකට කලින් අපි අංග සම කරා මේ ත්‍රිකෝණ දෙක. එහෙනම් මට මෙයාව ලිව්ව හැකි 2A කියලා. ඒ තර්ක ටික ඔබ ලියන්නට ඕන. ලොකු දෙයක් තියෙනවා මෙතන ලියන්න. ඒ වගේම ඔබට නැවතත් තර්ක කර හැකි මෙන්න මෙතන උච්චය මෙන්න මේ කොටසයි සමානයි. එකම සරල රේඛාව මත සමාන ආධාරක සහිත සහ එකම උච්චය සහිතව තියෙනවා නම් මට ලියන්න පුළුවන් මෙන්න මේ AXB ත්‍රිකෝණයේ වර්ගඵලයයි ASX ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි කියලා. එහෙනම් මෙයාත් 2A. ඒ වගේම මේ දෙන්න අංග සම කරා ඒ නිසා මෙයා 2A කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔබට පේනවා එහෙනම් මේ ත්‍රිකෝණය වගේ මේ ත්‍රිකෝණය 8 ගුණයක් කියලා. ඉතින් ඔන්න ඔය කරුණු ටික ඔබ පැහැදිලි කරලා ලියන්න. තවත් වෙනත් ක්‍රම මේක හදන්න තියෙන්න පුළුවන්. මේ මම දැකපු පළවෙනි ක්‍රමය. ඉතින් ඔන්න ඔය කාරණා ටික ලියන්න. ලියපුවාම ඔබට සම්පූර්ණ ලියන්න ඇති කියලා මම හිතනවා. විභාගේ ලියපු දරුවෙක් නම් ඉතින් ඒ කරුණු ටික ලිව්වනම් ඔබට බොහොම සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ඉතින් එහෙමනම් ඔන්න අද දවසේ මගේ කාර්ය ඉවර කරා. සම්පූර්ණ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා නිම කරා. ඉතින් එහෙමනම් අපේ channel එකත් එක්ක මේ විදිහේ ගණිතය සම්බන්ධ සාමාන්‍ය පෙළ උසස් පෙළ ගණිතය සම්බන්ධ වැදගත් පාඩම් ඉදිරියටත් එකතු කරනවා. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියන ආදරණීය ඉල්ලීම කරමින් අද දවසට සමු ගන්නවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන් සුභම සුභ දවසක් වේවා. ඒ වගේම විභාගේ ලියපු දුවලා පුතාලට ඉතාම ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.